ඇත්තටම එතුමාගේ අදහස ඉතාම පැහැදිලිව විවෘතව ඉදිරිපත් කරා. එය ඒක හුඟක් දොරට හුඟක් දේවල් තියෙනවා යථාර්ථවාදී දේවල් එතන. ඉතින් මේක තමයි අපේ රටේ යථාර්ථය. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න පිළිගන්න බලන්න තව අධ්‍යයනය කරන්න ඒ එතුමාගේ පැත්ත විතරයි. තවත් අනිත් පැතිවලුත් මේ වගේ කතා කරලා කියන්න ඕනේ. එතකොට තමයි මේක ජනතාව බුද්ධිමත් වෙන්නේ, දැනුවත් වෙන්නේ, අවබෝධ වෙන්නේ. ඒ නැතුව එතුමාගේ කතාව කියව මේ ජනතාව දැනුවත් කිරීමට එයාගේ ප්‍රඥය කියලා. ඒක තමයි හරි දේ. එතුමාගේ කතාවෙන් ජනතාව දැනුවත් කරනවා. ඒකට අනිත් අයත් විරුද්ධ මත තියෙන, සමාන මත තියෙන ඒ අයත් ඉදිරිපත් කිරීම තුළ තමයි මේවා සමාජයේ වර්ධනය වෙමින් ඉස්සරහට යන්න ඕනේ. ඒ තමයි සිදුවේ යුත්තේ. මම කැමති අපේ රට ස්වාධීන නිදහස් රටක් වශයෙන් තියෙනවට. අපේ තරුණ දේශපාලනඥයෝ ඒ විදිහට රට ගැන හිතනවා දකින්න මම කැමතියි. ඒ ගැන බලන්න තමයි මම මොකක්ද මේ කියන්නේ කියලා. පොත කියවන්නේ නැතුව මට කියන්න බෑ. හැබැයි කියපු ටිකෙන් අර ඊර සිංහමාත්‍යාගේ දේශලනාවෙන් එහෙම පැහැදිලි වුණා. අපට අනාගතයක් ඕන නම් මීට වඩා සංවිධානාත්මකව අපි නැගී හිටින්න ඕන කියලා බුද්ධිමත් විදිහට. මම ඉස්සෙල්ලා කියන මම මුලින්ම ඇයි ආවේ කියලා. ඉතින් මමත් මේ රටේ ඉන්න සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය වැසියෙක්. මම හිතනවා රට යන විදිහට අපි වඩා වැදගත් අපි හැම පැත්තෙම හැමෝගෙම දැනුම එකතු කරගෙන රටට මොකද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මම හිතනවා විමල් වීරවංශ ඇමතුමාට විශේෂයෙන්ම විශේෂ දැක්මක් තියෙනවා. ඒ වගේම පරිණත බුද්ධියක් තියෙනවා. හැම දෙයක්ම විශ්ලේෂණය කරන්න තේරුම් ගන්න මම හිතන එතුමාගේ පැත්තෙන් උපරිම උත්සාහය ගන්නවා ජනතාව දැනුවත් කරන්න. ඉතින් දැනුවත් වීම අපේ වගකීම. මම හිතනවා එතුමා වගේම මේ රටේ මේ යන ආකාරය ගැන දැනගත්තොත් මම හිතනවා අපි සාමූහිකව උතුනොත් අපිට පුළුවන් මේ රට එතුමා කියන විදිහට අපි යම් විනාශය යනවා නම් මම හිතන්නේ ඒකෙන් බේරිලා යන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා මම විශේෂයෙන් පැමිණි ඒ දැනුම එකතු කරගන්න. අද මේ නමය සැඟවුණු කතාව බලන්න මමත් ආවා. ඇත්තටම මේ සැඟවුණු කතාව අපිට දැනගන්න ඕන නෑ. මොකද අරගලය කියලා කියන්නේ අපිට හිතාගන්න බැරි සමාජයේ පෙරලියක්. ඒකම ජාත්‍යන්තර වශයෙන් මේ වෙනකොට තියෙන කාරණා අපිට හරියටම අවබෝධ කරගන්න අමාරුයි. මම හිතන්නේ මේ පොතෙන් කියවෙනවා මෙන්න මේ අපිට හිතාගන්න. මොකද හැම දෙයකම යටිපෙළක් තියෙනවා. නිර්මාණකරුවෙක් හැටියට මම හිතනවා මේ යටිපෙළ හරියටම කියවගත්තොත් විතරයි අපිට දේශපාලනය රටේ අපේ රට පිළිබඳ අපිට හරි අදහසක් පරිපාලනය වශයෙන් අපිට ගන්න පුළුවන්. නිසා කලාකරුවෙක් හැටියට මම විශ්වාස කරන දේ තමයි අපි තමයි නැවත අලුතෙන් හිතන්න පුළුවන් අය, දුර හිතන්න පුළුවන් අය. ඒ වෙනුවෙන් මේ පොත මම හිතනවා ඒකට හොඳ පදකයක් වෙයි කියලා. ඒ නිසා නරඹන්න බලන්න ආවා. බලමු අපි මොනවාද ඒකේ තියෙන්නේ කියලා.